සාදු 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 නමුෝතස්සේ භගවෙතු අරය හතු සම්මා සම්බුද්දස්සේ ඊභාග්්‍යවත් වූ අරහතුූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සුද්ට නමස්කාර වීවා සාදු සාදු ඉවාගේීම දීප්ප සාධක වූ මේ ශ්‍රී සද්ධහරමයා අපට දායාද කළ අපට අනුබුදු කෙනෙකු බඳුව මීදු මහාරහතන් වහන්සේට නමස්කාරවීවා සා. මේ යුග ගෞතුම් බුද්ධ ශාසනය අපට පිළිසරණ සල සාදුුන් අපගේ ගුරු දීවෝත් හැම පින් අල්ලොක සාමින් අහම් සිට නිදුක් නිරෝී දිර්ගායුෂම ලැබේවාසා. ශ්‍රද්ධාවන්ත පිහතුන. අදත් ඔබට ඉතාමත්ටි දහන් කාරණාවක් ස්්‍රවණය කරන්න ලැබෙනවා මේ හෝරාව තුළ මිහින්දු ප්‍රධීපයෙන් දුරු ගණතුර දහ කතාව සමග තමයි අප එකතු වෙන්නේ. මිහිඳදු මහරාතන් වහන්සේ ලංකාවට වැඩම කරපු නිසා තමයි ලංකාවේ. මිනිස්සුන්ට අනවබෝධී පිළිබඳ අනෝබෝධය නැමැති අන්දකාරී මිනිසුන් හිත් තුළ තිබුණ දුරුණේ. ටයි මහිදු ප්‍රදීපයෙන් මිහිදු මහරතන්නාත්ේ නැමති මිනි පහනෙන් අඳුර දුරු වෙලාගේ හැටි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ පින්රැස් කර ගැනීමේ කුසල් රැස් කර ගැනීම අවසාන අරමන දරමය අවබෝධ කර ගැනීම. ඒකා ආරම්භය ඉඳළම තියෙන් ඕන එකක්. ඒකන මේ මිල්ඳදු රජ්ජුරුවෝ නාගසෙන මහරාතන්නාත්ේ ගි අහන්නේ මේ විහිර විහාර කරවනවා කුටි සෙනසුම් කරවනවා ඇති මේවාගේ දේවල් කරනවා නමුත් නිවන් දකිින්ට තියෙනෙ සත්‍යස්බූධි පාශික ධර්ම වඩ දන කියයෝ. මොකටද මේ චෛත්‍යය හද හදා බෝධය හද හදා මේවා පින්කර ඉන්නේ මොකටද කියල හවා. මොක දේකාලය සංගයා වනගත වෙලා එහ ඒවාගේම ගිරිගුහා වන සෙනසුන්වල සම්පූර්ණයෙන්ම ජීවිතය කැප කරලා මාර්ගප අවබෝධයක් කරා ගිය නිසාකය. නාග සෙන මහරාතන් වන්සේ වදාලා වත් මහරජජ උපමාවකින් කියන්නක් නුව නැත්තාට උපමාවෙන් කියන කරුණු වැටගෙනවා. ඔන්න මෙ ප්‍රනීත පල තියන අඹරුක්ෂය තියෙනව පහල බිම ඉඳලා කන්දය කොටසක් යන කල් අතු නැති. විශාලා අඹරුක්ෂය. දුකුට මේකට මේ කෙනෙක් කෙනවා සිද්ධ විද්‍යහදරී සිද්ධ විද්‍යාදරී කියන ආකාසින් යන එයා ආකාසිෙන් ඇවිල්හම අභරුක්ෂි අඹ කඩාගෙන යනවා ප්‍රණී තඹ එයාබලඳනෝ. ආකාසින් යන්න බැරි මනුස්සිෙක් බිමින් එන ඒ මනුසට ගස්නගින්ඩත් බෑ ඉති ඒ මනුස්සය අඹගධහ බල්ල කල්පනා කරනවා මේක ප්‍රනී තඹතියනෝ මමත් නම්බ නිලාගන්නුනො මමත් අඹ කණ්ඩෝන මුත් මෙයාට ආසින් යන්්ඩත් බෑ ගහනගින් ලත්දේ. ඒනිසා මෙයා මොකද කරන්නේ කෙල්ලිටයනවා ට ගිහිල්ල මේ දඩු කපනවා වැල් කපනවා ලී කපනෝ ටවසේ දඩු කරීතියාගෙන නෝ ඊට පස්සේ ඒ වගේ ඉනි මගක් හදනවා ඉනි මංග ගහේ තියලා ඉනි මගින් ගහට නැඟලා අතුවලට ගිහිල්ල අර අම්ඹ කඩාගෙන කනවා දැන් දෙන්නම අඹ කඩාගත්ත ක්‍රම දෙකක් අරේ ආහසින් ඇවිල්ල අම්ඹ කඩාගත මෙයා අම්ඹ ගහය ගිහිල්ල මේ නිමන් බැඳල් අම් ට ගිල්ලාම්පකදුව. දෙන්නම අබ කනගොට දෙන්නටම එකම රස දයනෝ එකම අඹඵල අල නිලනව නමුත් ඉතින් ආපුක්‍රම දෙකක්කිවෝ. ආන් ඒ වගේ සංසාරය පූරිත පිම්බලින් මහා කුසල්සක්තියෙන් ප්‍රඥාසක්තියෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ රහතන් වහන්සලායි කාලේ ශ්‍රාවකයව වෙන්නේ. ඒ අය ගොඩා පින්බලයේ කුසල් බලයේ සංසාරය පුරන් ලද පිම්බලිය ප්‍රබල නිසා බුදුරජාණන් වහන්සේගේ එක ධර්ම දේශනාවකින් එම නැත්තන් ජවිතය කැපකොට කරන ප්‍රතිපදාවෙන් මාර්ගඵල අවබෝධී කර යනවා නමුත් අද කාලෙ ඉපදිෙන ජනතාව අදකාල ඉන්න ගොඩාක්කය පිං බලය කුසල් බලය තියවු නුමදී ඒ නිසා එයාලටන් නිවන් අවබෝධ කරගන්නර ආසවුනාට මාර්ගපල් ලබන්න ආසවනාට අර ගහට නැගගන්න බෑ ඒ නිසා එයාල ඉනිමම් බඳින වගේ මේ විහිෙර විහාරය කරල පින රැස් කර ගන්න එක නොතුකට දැම අබගහ කොහෙද යන්නේ කොහෙද දැ මෙමයා කැලිට යනවන් තුට අම්යි කණ්ඩෝඕනේ නමුත් මෙයා ගස් කපනවා අඹයි කණ්ඩෝන්න මෙයා මේ ඉනි මම්බා දෙෙනු අඹයි කණ්ඩෝන්න මෙ නි මගක් කර තියාගෙන නවා අඹයි කණ්ඩෝනැන්නේ නමුත් මෙ ගහට ඉනි මගතියෙනවා ඉතින් කටයුතු දෙකක් ඒවාගේ අදර සතිිපට්ානනි වඩල සත්්‍යස් බෝධි පාසික ධර්ම වරල මේ අවබෝධ කරගත් යුතු මාරගඵලා අවබෝධය වෙනමකා චෛත්‍ය විහිර විහාර කරන එක වෙනම එක නමුත් ඒවක් කරන්නේ අර අවබෝධි පිණිස අරය කැලිට යන්නේ අඹ කනවා කියෙන අදහසි ලීකපන්නේ අම්ඹ කනවා කියෙන අදහසි ඉනිමම් බඳන්නේ අම්ඹ කනවා කියෙන අදහසි අන්න ඒවාගේ තමයි විහිර විහාර කරද්දී මම මේ චයි ස්තූපය කරන්නේ ලෝතුරාත තාගෙත බුදුරජාණන් වහන්සේ. වෙනුවෙන් පිදියයුත්තන් අතර අග්‍රවූ වැදීයුත්තන් අතර අග්‍රූ තුමුලෝකට අග්‍රූ සාන්තිනායක බුදුරජාණන් වහන්සේ උ දෙෙසා. මේ ස්තූපය කරන පිම්බලෙන් මටත් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දරමි අවබෝධ කරන්න ලැබේවා කියන අරමුණම හිතීතියගෙන කරන්න. ඉතකොට යාට මාර්ගබ අවබෝධය පිණිස ොදට පින මෝරල හැදෙනවා විචන සාමාන්‍යෙන් දාන ලක්ෂයකට වඩා ස්තූපයක් කිරීමෙන් එන පින ප්‍රබලයි. මොකද රහතන් වහන්සේලා පෙරජීවිතවල ස්තූප කරවීම ගැන කවර කතාද. සමහට වැලි ස්තූපයක් කරලා වැලිවලින් ගොඩක්හදලා චෛත්‍යයක් විදිහට වැඳලා. එහෙම කරගත්ත පින් තමයිතියේ නිස්තූප කරවනා ගැන කවර කතාද. ඉතින් කවුරුහරිතින් යි පිම්බලෙන් මාර්ග පලවබෝධයක් කර යනකුට ඉස්සල්ලාම එයාට බුද්ධ සාසනය ලැබිෙන පල්ලයේ තමයි සෝතාපන්න පලය. සෝවාන් වෙච්ච කෙනා තමයි සකදාගාම වෙන්නේ අනාගාම වෙන්නේ රහත්වයෙන්. උතුර මේ බුද්ධ ශාසනය සතර මාර්ග සතරඵල. සෝහන්වීම පිණිස ප්‍රතිපදාවේ හැසිරෙනක සෝවාම් මාර්ගය. සෝවාන් වෙන එක සෝවාම්ඵලය. සකදාගාමි වීම පිණිස ප්‍රතිපදා වැසිරේෙන එක සකදාගාමි මාර්ගය එයින් සකදාගාමි වීම සකදාගාමි පලය ඊට පස්ස සකදාගාමි පලට පත් ච්ච කෙනා අනාගාමි වෙන්ඩ ප්‍රතිපදාවේ දෙන එක අනාගාමී මාර්ගය අනාගාමි වීම අනාගාමි පලය නනාගමි විච්ච කෙනා රහත් වන්නඩ ප්‍රතිපදාවීදනයක අරහත් මාර්ගය අරහත් විට පත්වීම අරහත් පලය ඔය විදි තමයි සතර මාර්ග සතර පලතින් ඉතකුට අද වුනත් කෙනෙකුට උත්සාහ කිරීම පිණිස කැපවීම පිණිස මූලික කරුණු සූදානංකරගෙනෙකු පිණිස අවස්ථාවක් තියෙනවා මේ සතර මාර්ග පලවලින් සෝතාපන්න පලේ කෙනෙක සෝවාංවීම කෙනෙක මේ බුදුරජාණන් වහන්සේගේෙන් දෙවි කෙනෙක් අහනවා ෘෂ්නාව සේකිරීම ගොඩක් අමාරුයි නේද. ඉසගිනිගත්ත කෙනෙක් ඉසගි නිවනවා වගේ වීගීෙන් කෙනෙක් මේ තෘෂනාව නැති කරන්න මහන්සි ගන්න ඕන නේද කියලා. බුදුරජන් වහස වදාල නෑ. ඉස්ස ගිනි ගන්න කෙනෙක් ගි නිවන්ට මහන්සි ගන්නවාට වඩා තෘෂනාව සේකරන්න මහන්සිණකටත් වඩා හරිම වාකය තමයි. සක්කාය දිත්්‍යය ප්‍රාණය කිරීම පිණිස මහංසි ග්ඩ කිවෝ.ැ අපි ඉක්මං වේ යුත්තේ රහත් වෙන්නනේකෝ සෝවාන්නක ඉක්මං වය යුත්තේ සෝහන් වෙන්දයිකවෝ රහත්වීම පිණිසනවේකෝ. ඇත්තටම මේ බුද්ධ ශාසනය සතර මාර්ග සතර පලවලින් වලින් අමාරුම පලය තමයි සෝදාපන්න පලට පත්තිය මොකද සෝවන් වෙච්ච කෙන අනිම ආයෙන්ම ස මේ ඉතුරු මාර්ගඵල අවබෝධ කරනු එයා කොයි තරම් ප්‍රමාද වනත් ආත්මභව හතක් ඇතුළට එයා අරහත්වයට පත්වෙනවා මයි එනිසා බුදුරජාණන් වහන්සේ මාර්ගඵලවලින් ශ්‍රාවකයා වැඩ්ඩිපුොර උනන්දු කිරවේ ගොඩක් ප්‍රහංසා කළේ විසේෂෙන් ගිහි අය පිරිබඳවත් සූතාව පන්න පලීට පත්වීම සෝවාගොච්ච කියන අටතියන යහපත තමයි. එයා නිරේ උපදින්න තිරිසන් ලෝක උපදින්න. ප්‍රේත ලෝකයේ උපදින්න. අපාය දුග්ගති විනිපාතය උපදින්නේ. දෙැන් අර අපි අහලතිනවනේද සතරාපය වට වලට නරග තිරිසම් ප්‍රේත අසුර කියලා. ඒ නරග තිරිසම් ප්‍රේත අසුර කියල් කිව්වට බුද්ධ දේශ නැවි සතරපායි විස්තරවෙන්නේැ වචනේ නිරය රිසන් ලෝකයේ ප්‍රේත ලෝකය අපාය දුග්ගති විනි පාතය කියලා අර උපදින විනිීපාතික එතුට ඒ ගනයට තමයි අසුර ලෝකය අයිති වන් එතකට ඔයවිදිර තමයි ඒ අපාේවල් හතර විස්තර විෙනතින් අපි වියවහර අපි පුරුදු වචනට තමයි නර්ගතය සම්ප්‍රේතාසුරු කෙනෙ ඔය හතර අපා උපදින්නේ ආත්මභාව අටක් උපදන්නේ උපරිම හතයි සොවාන් වුණු දෙන් එතනින් එහා කොයි තරන් දස කුසල්වල යෙදුනත් අ මහාකම්මවි භං ඥානයනුව බුදුරජන් සිට පෙනෙනවා බුදු ඇසට සමහරයගේ සංසාරය කරපු ප්‍රබල කරම තියෙනවා මේ ජීවිතයේගොච්චර හොඳට හිටියම් අවසන් මොහොතේ සංසාරය කරන ලද බලවත් අකුසල කරම ඉදිරිපත් වෙලා ඇයි ඊළඟ ජීත නිරේ උපදධව වන කිය නිරේ උපද්දනවාක ඉතින් ඒ නිසා භයානක බවක් තියනවා මම නං අපායි වැටින් නෑ තිරිසන් ලෝකය කියන්න ප්‍රේත ලෝකය කියන්න කැල ස්තීරම සිංහනාද කරන්න පුළුවන්නේ සූතාපන්න ශ්‍රාවකයට. සෝතාපන්න ශ්‍රාවකයාටමයි මේක ස්තීර. ඉති ඒ නිසයි බලවත්තු කුසල් කරගන්න ඕන්න මේ ධර්මය අවබෝධ කරගන්න අදහසින්. මේ ඉන්න වැට උඩ වැට උඩ හින්නේ. සෝවංවීම පිණෙස මෛත්‍රී බුද්ධශාසනට කලින් සෝහංවීම පිණිස අවස්ථා තුනක්තේ. මොකද මන්ත්‍රී බුදුරජාණන්ට කලින් සෝවාඩ මු මත්‍ර බුදුරජාන්ස පහලවෙට කලින් සෝහන්වෙන්ඩ තිය අවස්ථාතුුණට තමයි. සෝවාන්වෙන්ඩ යම් ප්‍රතිපදාවතින කද අපි විස්තර කනොම දහන් වල සටාන. ඒ බලවත්ම පුරුදු කරනකොට එයාගේ සංසාරය පුුණ්‍ය සංස්කාරය ප්‍රබල නං යං කෙනකුට මම හිතන්නේ කෝටි ගානකට එක් කෙනකුට වගේ යං කෙනකොට මේ ජීවිතයේම සෝහන්වෙන්න අවස්ථාව තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන් කෝටි ගානකට එක්කෙනට කෝටි ගානකින් එක්කෙනෙ ය තයි එක අවස්ථාව අනිත්තක තමයි මේ බුද්ධ දේශනාවට අනුව දහරමය අවබෝධ කරන්න අවස්ථාව වැඩි මිනිස්සුන්ට වඩා දෙවහන්ඩ හැකියාව වැඩි මේ බුද්ධ සාාසනය වැඩි පුරම මාර්ගඵල අවබෝධ කළ තියෙන දෙවවිවරු නුසන්ට වැඩ ර්ම බෝධ කල තින දෙවවිුරු එතකුට ද මනුසුලෝ කෙප පින්ගතන අපි ජීවතයෙන්ට කොච්චර දඟග විලක් කරනවා කොචර ිහිත් බනවාද කොච්චර ඇවි දනවාද කොච්චර ස්සන් කරනවාද කොච්චර යන්ත්‍රදාානවද කොච්චර දහි කපනවාද කොච්ර බේත් ගන්නවාද කොච්චර බස්වල යනවාද කොච්චර බැනුම් අහනවාද කොච්චර නඩු හබ කියාගන්නවාද ප්‍රශන කීයත්ද ඔය මේ පීඩනය ඔය පීඩනයේ දෙවියන් අතරනේ දැ ඔබදැ දින පීඩන දෙවියන් අතරනෑ ආන්දිකැක්කුම් කොන් දෙකැක්කුම් පනාහනකට නිදි හිරා වැටි නේවා මේ ඇහුව මේ මත කනෑ ඉතු බනාහාහිදදිින් කෝල්ල නේවා ද දෙියන් දෙවියම බණහායි නොට කෝල්ල නෑන ඉතුර ඒ ප්‍රශ්නි දෙවියන්ග නෑ මෙතකොට අතිශ්‍යයයින් වැඩී ධර්ම අවබෝධ කරන්න මනස එකඟ කරන එක මිනිසුන්ට වැඩිය දෙක්වරුවුන්ට එකයි අර සෝතානු දත සූත්‍රී කියන්නේ මේ ධර්මේ ත තර නිතර පුරුදු කරන බහුස්ෘ නිතර ධර්මය අහන කෙන මේ සිහි මුලාවෙලා මැරුණත් දෙවියන් අතර උපදනවා දෙවියන් අතර ඉපදුනාට පස්සෙ දෙවිවරු දහංකතාව කරනකොට යායටට තප්පරට මතක් වෙනවා මං මනුසුලෝකය මේ ධර්මේ පුරුදු කරන්න උත්සා කරපු කෙනෙක් කියලා. මතක් විච්ච සැනෙන් සහ පිහිටනවා. යායට ධර්මය අවබෝධ වෙන් අවස්ථාව ඇදෙනවා දෙවියන් අතර. ඔන්න දෙවනි අවස්ථාව මැරිල්ලා දෙවියන් අතර ඉපදුනොත් එයාට මේ ධරමිය හොඳට මනසිකාර වෙනවා සෝවාන්වෙෙන අවස්ථාවත් වේවා මුගලම් මහරහතන් වහන්සේ චාතුම් මහරාජක දිවිය ලෝකෙට ගිහිල්ලා ඒ දෙවිවුරුත්තික සාකච්ඡා කරනගොට ඒ දෙවිවරුන්ගෙන් අහනවා දෙවරු මුගලම් හරතන් අසිර කියහින ස්වාමීණි මේ චාතුම් මහරාජික දෙවියන් අතර දුරජාන්සේ ගෙන ච්ච ප්‍රසාදයෙන් යුතු ධර්ම ගෙන විච්ච ප්‍රසාධයෙන්යුතු සංඝයා ගෙන විච්ච ප්‍රසාදයෙන්යුතු ආයකන්ත සීලී පීහිටි සෝදාපන්න අංගවලින් යුක්ත දිවිවරු ඉන්නවකෙනු ගනම් කරන්න බරිතා. සූතා පන්න දෙවිවරු. තුර යංග හතරින් යුක්තදිවරු තමන් දන්නවා කියනෝ ම හතරාපාය නිදහස් වෙච්ච සෝවාන් වෙච්ච කෙනෙක්ක. අද මේ වෙනකුට බුදුරජාණන් වහන්සේ පිරිනිවම් පාල වසර පිරිනවම් පාල දවස් පණහක්වත් නෑ ජාතුම් මහරාධික දෙවියන්න. මේ වෙනකුට බුදුරජාණන් වහන්සේ පිරිණවම් පාල අවු දවස් පණහක් වන්නේ ජාතු මහරාජික දෙවියන්න. එතකුට බුදුරජාණන් වහන්සේ පිරිනව පල්ලා දවස් පණහක් ඇතුළතදී ඒ ඒ ලෝකයේ දිව්‍ය අවුරුදු පන්සිකයක් එකඇන්නේ මනුස්ස අවුරුදු අනු ලක්ෂයක් චාතම් මහරාජක දිවියන්ට ආයස තියනු මනස් අවුරුදු අන ලක්ෂේ අනූ ලක්ෂයක් ආයෂ තියෙන දෙවරු දවස් පනහට ඔක්කොම චුතවයිද මේ වෙනකුට චාත මහාරාජක දිවිය ලෝකෙ කොච්චර මාර්ග පල්ලා බිඉන්නවාත් මේ සද්දාව උපද්වාගෙන තිරුවන් ගෙන පැහැදීමෙන් ධර්ම දේශනා කරනිඉ පින්වොල් ලොගුසාවීන් වහන්සේ උතුන් මහාකල්්‍යානමිත්‍රී. ඒ ලොගුසාමීන් වහන්සේ එනමැති කල්්‍යානමිත්‍රයන් වහන්සේ මුල්වෙල ඉක්කිනික් මුල් වෙලා ධරමය මෙහම දේශනාකරදදිී මනුස්සයායට සැලසුන යාපතත් එකක බල කොට. ගනන් කරන්න බැරි තරම් මාර්ග පල්ලාබින් ඉන්න ැක් කොමැති. නොව දැන ෙන අපි දෙවියන් අතර ඉපැදීම වරනාා කරන්නේ නැතම් මේ දී අ්සරාව පිරිවරාගෙන නහිනාඩ ගන්න අටන්න නෙවෙයි ඒ අවස්ථාවදය කලා. අපි කහර තවති කෙනෙක් තවතිසා තාවති සක් දෙවිඳුගේ ලෝකය උපදනු. සක් දෙවිඳගේ ලෝකයට මුගලම් හතන් වහන්ස වැඩි වෙලා වේ දෙවරු කියනව සෝහං වෙච්ච දෙවරු ඉන්නවා කියලා තවතිසාාව ගණම් කරන්න බැරි ඒඒ සක්දිවිඳු සෝතාපන්න තුට ප්‍රධහනියත් සෝතාපන්නයි. ගණන් කරන්න බැරි සෝතාපන්නායි නෝ. බුදුරජාණන් වහන්සේ පිරිණවම් පාලා දැන් දවස් විසි හයයි තවතිසාාවට තෞතිසාවි දිවුරුන් ගයාාවිස මනුසෞුරුදු තුන්කෝටි හැට ලක්ෂයයි. මනුසෞුරුදු තුන්කෝටි හැටලක්ෂයක් ආවිශ තියන තෞතිසාාවේ බදුරජාන් වන්සකින් බණහාපූ දෙවිවරු මේ දවස් විසිය හහියට චුතවීද හක්කොමටක ගණන් කරන්න බැරි තරම් මාර්ග පල්ලා වි දෙවරුව තවතිසාාව. අන්න එතන ඒද මනුසොලෝකයේ භික්‍ෂූන් වහන්සේෙනමක් තුනරුවන් ගෙන පහන්සිතින් ධර්මය දේශනා කරට මෙහෙම එකතු වෙලා මෙහෙම සවන්යොමු කරනවානම්. බුදුරජාණන් වහන්සකින් ධර්මයහාපූ අය අවබෝධ කරපු අය මිහිරි විදිහට මේ ධර්ම දේශනා කරනකොට මේ අහිංසක මිනිසු දෙවියන් අසර ඉපදුනොත්හේම ආය සවන් යොමු කරනවාමයි. එතින් අන්න ඒ අවස්ථාව තවතිසා. තුසිත බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාල දවස් පහළවක් වත්න්නේ යාම ලෝකයේ තුර යාම ලෝක ව රොක්කොම ුත වෙලාද තු සිත ඔක්කො ජුතවෙලාද නිමා රත් ක්ොමචතව නිමාණ රත්තය විසාකා ඇතුළු ඇත්තු නිමාන රතියන්නේ අනාත පිඩික සිටතුම ඇතුළු පිරිස තු සිතයන්නේ ඊට පස්සේ ඔය විදිට දිවිය ලෝකහය බ්‍රහ්ම ෝ බ්‍රහ්ම ලෝකවල ඉන්නවා කියෙනව විපස්සයේ බුදුරජාන් වහසේ කාලේ මාර්ග පල්ලාපපු අය බ්‍රහ්ම ලෝකවද මේ කල්පේ මූල මාර්ග පල්ල පු අයඉන්න රහම ලෝකවල බුදුවරු හතර දෙනාම දැක්ක මාර්ග පල්ලා ප එනම් එනිසත් දෙවියන් අතරීපදීම තම ඊ ළඟ අවස්ථාව ඒකයි ජයන් මේ ලෝකෙ මහන්ස වැනෙන්ලා පින්කරපල්ලා දෙවියන් අතරීපදුුණුත් ඊළඟ අවස්ථාව තිය අවසාන අවස්ථාවත්තේ මොකදේ මෛත්‍ර බුද්ධ සන්සට කල් ඇබ ඒ අවස්ථාව තියන්නේෙ දෙවරු විතර අපි ෙම දෙවියන් අතර ඉපදිලයින්වා අනිත් දිවරු බණකතා කරදදවුන් මෙයාට අවබෝධ වෙන්නේ. නමුත් මහා ධාතු පරිනිර්වානේදී. බුදුරජාණන් වන්සකි සියල්ලු ධාතුන් වහන්සේ එකතැනකට එක්ව වජරාසනය තඹදිව බුදුසිරුර මැවෙනවා. එදා පිරිවන් අංචකෙටපු මගේ ලූතු රාථතා ගත බදුරජාණන් වහන් සිදුුටුවා ඉදාට පින මෝරපුූ අසංකී ගන්නක් දෙවරු දෙව්ලොව ඉන්නවා ඒ දෙවන්ට අනිත් දෙවරු බණකිවට අවබෝධ වෙන්නේ ඒ දෙවියන්ඩ රහතන් වහන්සේලත් නෑ බණ කියන්න හැබැයි ඒ දෙවියන්ට බුදුකෙනෙක් පහළ වෙලා ඒ ධර්මය අවබෝධ වෙන වච්චනයම දේශනා කළොත් එහෙම අර පිරිසම මාර්කපල් ලබනු මයි ත්‍රබුද්ධහසින්ට කලින් බදුරජාණන්සේ පිරිණුවම් පාන වෙලාවම සමහට නූ පන් දෙවිවරුහිතනේවා පවා බුදදු හසින් දෙක්කා. එදාට ඉදිවරු හිතනේ වෝ. ඒ සියලු දෙනාටම හරින බුද්ධ වච නමාලාවක්. බුදුරජාණන් වහන්සේ පංච නේත්‍රයෙන් දෙකලා දසබල ඥාන සිව් විසාරර්ධ ඥාන වලින් අවබෝධ කරගෙන වටහගන බුදුරජාණන්ේ අධිෂ්ඨානයයක් කළ ධාතු පටිනිර්වාණ වෙලාවෙේ ඒ බුදුසිරුර මැවෙලා අර අසංකිය ගන්නක් දිවරුන්ට ධරම අවබෝධ වෙන මිහිරි දහම් සුවරය අර බුදුසිරුටෙන් නිකුත් වේවා කියලා බුදුමුවෙන් පිටවේවාකය ඒ කියන්නඕන වචනය පිරිවාව උපාන වෙලාම අධිෂ්ඨාන කළ අන්නේ බුද්ධ අධිෂ්ඨානය අනුව ධාතු පරණ නිරවාණ වෙලාවේ මිහිරි දහම් පදය මේ බුදුමුවන් දේශනා වෙනෝ මේ පොල්්ඩි වෙලාවා ඒකට අසාවන් යොමු කරන්නේ දිවව බ්‍රහ්මයන් විතරයි. මනුස්සයන්ට ඒ බලන්න බැක්කන එදාට. අනිත් ලෝකවලටඒ අවස්ථාව නෑ. අන්න එදා සංකීයක් මඟ පල් ලබ නොකනවා. ඔන්න අවස්ථාතුන් එච්චලා. මේ පොලෝ අගලක් එසෙන් අවුරුද දාහක් යනු. මේ පොලෝ කිලෝමිටට දහටක් විතර ස්සෙන්ට යන කාලයේ සමානයි මහිත්‍රී බුදුරජාන් වන්සේ පහල වෙන කාෙයට. අද හිටනෙේ එතකල් බුදුරු නෑ එතකල් මාර්ක පල නැ ඉතින් ඒ නිසා මේ සෝහන්වීම පිණිස මේ පින්කං කරන අතරතුර සෝතාපන්න පලට පත්වීම පිණිස ගන්ට ඕන උපරිම උසාහය ගන්න ඕන ඉති සෝතාපන්න පලයට කොහොමද පත්වෙන්නේ කියනෙක් බලන්න දැන් අපි කවරතා සයිහින සෝතා පන්නෙන් මොකක් දෙකට කළ යුදත්තේ. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රීස්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ අපගේ ශාස්තර වූ ගෞතම බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පස්ව හිඳ ගත්තා. තින් බුදුරජාණන් වහන්සේ සාරිපපුත්යන්වා සිංහව සාරිපුත්ත සෝතාපත්ති අංගන් සෝතාපත්ති අංගන්ති න් සාරිපුත්ත බුච්චති. සෝතාපත්ති අංග සෝතාපත්ති අංග මේක තමයි සෝතාපන්න වෙඩ හේතුවෙන්නේ. මේකයි සෝතාපන්න වෙන්න හේතුවෙන්නේ කිය සෝතාපත්ති අංග කියලා කතා කරනවා. ඇත්තරම සාරිපුත්ත මොකදද කතමන්නකෝ සාරිපුත්ත සෝතාපත්ති අංග. මොකදද සාරිපුත්ත සෝතාපත්ති අංග කියල කියන්නේ. සපපුරස සන්සේවෝහි බන්තය සෝතාපත්ති අංග ස්වාමීනී සත්පුරුෂයන් ඇසුරු කිරීම සෝතාපත්ති අංගයක් සද්දම්ම සවනං සෝතාපත්ති අංගන් ශ්‍රී සද්ධරමය ශ්‍රවණය කිරීම සෝතාපත්ති අංගයක් යෝනිසෝ මනසිිකාරුවෝ සෝතාපත්ති අංගන් යෝනිසෝ මනචකාරයේ සෝතාපත්ති අංගයක් දම්මානු දම්ම පටිපත්වී සෝතාපත්ති අංග දම්මානුදම් ප්‍රතිපත්තිය සෝතාපත්ති අංග සාධූ, සාධූ සාරිපුත්ත සාරිපෘත්තයක හරිී. සත්පුරුෂ සංසේවනය ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය ජෝනිසු මනසිකාරය දම්මා අනුදම්පතිපදාව තමයික්ව සෝතාපද්ධ අංගකයන්. සෝතාපන්න වෙන්න කැමැති කෙනා පුරුදු කළ යුතු අංගහතර තමයි සත්පුෘත්තයන් නිති ඇසුරු කරන්නවා. ශ්‍රී සද්ධරමයෙන් නිති සරවණය කරන්නවා. ඕක බාහිරෙක් ලැබෙන අංග දෙක යෝනිසෝ ඒ ධර්මය මනර යෝනිෂව මනසිකාරය කරනය එක කම තවන් කරන්නවා. ඊට පස්සේ ඒ ධර්මයට අනුවසීලේ පුරුදු කරණයක හිත සංසිින්ධ වනයක ඉන්දි්‍රිය සංවරය පුරුදු කරන එක ඒ ධර්රමයෙන් මොගන්නන ප්‍රතිපදාවට පුහුණුවීම තමයි දම්මානුදම් ප්‍රතිපදාව ගැන ඒක තවන් කරන්නවා. බාහිරෙන් අංග දෙකයි අභ්‍යන්තරෙන් අංග දෙකයි බාහිරෙන් අංග දෙක තමයි සත්පුරුස සංසේ වනය ශ්‍රී සද්ධර්මතරණ මම හිතනවා අදකාලේ අපි ද මහම වුණවි ධර්ම ප්‍රචාරය ගත්තත්තේම උපරිමාකාරෙන් ලැබෙනවා එක. දැන්තියන අභ්‍යන්තරංග දෙක. අභ්‍යන්තරන්ගේ තම යෝනිසව මනසිකාරය දම් අනතම් පති පද යෝනිසු මන්සකාර කන අදදාල බදුරජාණන් වහන්සේගේ දේශනා කරන අදහල දහන් ආරථයම ඇරගෙන එයාට අර කිලෙස් සංසින්දන විදිහයට කල්පනා වෙනෝ. ආශ්‍රව සසින් දෙන විදිහයටට කල්පනා වෙනවා යෝනසෝ මනෂකාරයි ඒ විදිහටයා කල්පනා කරනු. අරි අර්ථය ගන්න කෙස් වැඩිෙන විදියට කල්පනා කරන්නේ. කෙලෙස් ගෙවෙන විදිහයටට කල්පනා කරනු. ඊටවස් දම්මානු දම්පතිපදාව කියන්නේ එහා ධර්මයටට අනුව තමන්ගේ වැඩපිළවල හදාගන්න. ඒ තමයි යා පාන්සිල් රකින්නේ. ඊටවාස් තමයි ඉන්ද්‍රියහංවර කරන්නේ ආජීවී පිරිසිුදු කරගන්නේ. ඊට පස්ස ඒකෙන් තමයි එයා බණ භාවනාව පුරුදු කරගන්නේ අනුස්සති භාවනා පුරුදු කරගන්නේ. ඊටවාස්සයව පුරුදුය එලංට අපි ත ඉදිරියට තව එක වැඩසටන ක අපි කතා කරනවා භාවනාවක් විදිහයට සෝහන්වෙන්ට විද්ජුවම කරනවාන තියියුණු භාවනා ක්‍රමයක් මොකක්ද කියලා ර පිදිරියට එක කතා කරමත ඔක්කොමයිති දම්මානුදම්න්්‍රතිපදාවට දැන්ති න ප්‍රශ්නය තමයි බුද්ධ දේශනව තියන පිනට අනුව යෝනිස්ු මනසිකාය හැදනනිකළ යොනිසු මනස කාරයෙන්නේඒ හේතු ම් බනක් කිව්වත් ඕ නැතියකත් තමයි ඔලුවට ගන්න ඒ අල්හරියාරතය යන්නෑ ඔලුුවොට යෝනිසෝ මනසිකාරයන යෝනිස්සෝ මනසිකාරයේද දෙන එතකොට දම්මානුදම ඊට පවශස දම්මාන දම් ප්‍රතිිප දවයි චෑහින දෝස. පන්සිල් පද පහ රැකගන්න බෑ. ඉන්දිරිය සංවරයේ දුරුවලයි. අනුස්සතිය කරන්නේ. වෙන අනුසති කරන්න පුතාල ගැන හිතයින්වා දූලා පුත්‍රානුස්සතියේ දෙනු. ඊට පසේ ආර්ථික ප්‍රශ්න, ආර්ථික අනුස්සතියේ වෙනවා. බද්ධානුසති ධම්මානුසති සංානුසති ආද අනුත්සති ධර්මවලින් හිත පිරිසදු කරන්නේ. ඉතින් කා කවුරු හරිහෙනින් මේ සත්පුරු සෑසුර හරියට ලබාගෙන සරි සත් ධර්මාතරව නිතර ලබාග යෝනි සුමානස කාර කල්ල දම්මානුදම්පතිපදා විදෙනවන මේ හතරම දමයි සෝවාංවීම පිණිස තියෙන ප්‍රධානම කාරණා හතර පස්වෙනි කාරණාවක් මේ හතරයි. බුදුරජාන් වන්සේ යනවා සෝතෝ සෝතෝතිහිදන් සාරිපුත්ත විච්චති නැ සෝතා පන්න කෙනවයි. තුොට සෝත සෝත කියන්නේ මකක්ද සාරිපුත්ත. අය මේ වී බන්තය අරියෝ ඇට්ටංගිකොමක් වව සෝතෝ සීජතිදන් සම්මා දිිට්ටි. ස්වාමිණමෙන් සෝත සෝත කියන්නේ ආර අස්ටාංගක මාර්ගයට. සම්මා දිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මාන්ත සම්මාජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාධ. දරජනදසන කළ සාධ සාදු සාරිපපුත්ත සාරිපුත්තය සෝතාපන්න කියන වචනය සෝත කියන වචනය ඒ දෙෙන්නේ ආර්යස්ටන්ග මාර්ගෙට්ු මයිකව. ඉතින් බුදුරජාණන් වහන්සේ අනුවක් සෝතා සෝතා පන්න සෝතා පන්න වනා සෝතා පන්න වනා කියල කියන මොමොකද සාරිපුත්ත සෝතා පන්න වනා කියන්නේ සාරිපපුත්ත මහරාතන්ාන්ේ දේශනා කරනවා යෝහි බන්තේ ඉමිනා අරයේන අට්හංගි කියන මක්ගේන සමන්නාගත. යංකිසි කනෙ මේ ආර්ය අස්ථාංගික මාර්ගයෙන් යුක්ත වනාා. ආර්්‍යස්ෂටන්ක මාර්ගයට පැමණුනා කියන අදහසින් තමයි සෝතාපන්න වෙනවා කියන්නේ. ඒ ආර්යස්ටායික මාර්ගයට පැමණන පුද්ගලයාට කියනවා සෝතාපන්න පුද්ගලයා කියය. සාදු සහධ සාරිපපුත්ත කෙර කිව. ආරිියස්ටෑන්ක මාර්ගී සම්මාධිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මා කම්බන්ත සම්මාජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්යස්ටෑන්ක මාර්ගීයට මෙය ප්‍රවේශ වනා කියනෙ කළ තමයි සෝතා පන්න වනා කෙලකය ඒකට ප්‍රවේශ වනා ඒ සඳහති ඉතුරට සෝ ආර්යස්ටෑන්ග මාර්ගයේ තියෙන්ෙම නිවහට ආයස්ටග මාර්ගයේ තියෙන් එෙම නිවහට ඇ නිවන් දකින මාර්ගේ තම යස්ටගවා ති ඒ පාරටය අගියක් ැනයා අනිු අරෙන් වදකිනවන්. ඒ මාර්ගයේ යන කෙන සතර අපායට වැටෙන්නේ. එයා තුළින් නිරේගාමී අකුසල් ඊළඟට තිරිසන් ලෝකයේ යනාකුසල් ප්‍රේතයෙක් වෙන කුසල් ඊළඟට විනීපාත දුග්ගති අපයවල්ලල යන සියලු සංයෝජන ප්‍රහණ වෙනඔයාගේ. සෝතාපන්න ඕනා කැනෙ සක්කායිදිට්ටිය නැති වෙනවා එක ඇන්නේ. පංචුපාදානස්කන්දය තුළ තමන්ට පාලනය කරන්න පුළුවන් මම කියල කෙනෙ කින්වා කියන ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්න කයාගින් නැතිවෙන සක්කයිදට. විචිකිච්චාව නැතින මේ දහම් ප්‍රතිපදාව තුළ ශාස්තෘන් වහන්සි ගැන ධර්මය ගැන තියෙන විචිිච්චාව නැති වෙනවා. ඒ කාන්තයි මේ මාර්ගන් ගියොත් නිවන් දකින හම කියලයාට ඒ කාන්තයි. ශස්තෘරන් වහන්ේ ගැන ඒ කාන්තයි ති ඒ අදහස විචිකිච්චාවන්නේ සී ලබත පරාමාස සෑම කෙනෙහුගේම ශීලේ රකින මුෘතේ වෙනවෙන අදහස් තියෙන පුළො. කො දෙවියන් අතරීපදීම මෙමනැත්තන් ලෞකික ලෝකෝ ලෞකිකයන් යන්කිසි සම්පත්ති. තුළ මේ සෝතාපන්න විච්ච කෙනාගේ සීලය තනිකර තියෙන්නම නිවන පෙන සමයි ඒක කිසිමදේකින් කිසිම අදහසකින් කිසිම මේ බැදීමකින් කිසිම දේකින් පරාමර්සනය වෙන්නේ ස ලබ්බත පරාමා ඒ ඒ ඒක තනිකර එයාගේ සීලය නිවන පිණිසම මේ වැඩින එක. වෙන දෙයක් පරා මර්සනය කරන්න. සීලබ්බත පරාමා සිතින් සීල වෘතවලට බැඳිලා ඒ තුළින් තන්නහා දෘෂ්ටි මානවශයෙන් ගැලී වෙලි එති යනගතිය නැන්. ති ඒක හිතෙන් නැති වෙනවා. ඒව ගැෙන දෙැමීමටත් වැඩියමම හිතනවා සෝහන් වන්න ඕන කාරණහතර තේරුම් ගතව තුොදට මඇති. ඒහි තමයි සත්පුරු්‍ය සන්සේවනය සත්පුරුසු ඇතරු කරන එක ශ්‍රී සද්ධර්මස්්‍රවනය යෝනිසෝ මනසිකාලේ දම්මනදම් ප්‍රතිබදා. ඔච්චරයි. ඉති එනිසාඒ තමන් කරන පින්වල තමන් කරන කුසල්වල තමන් අහන බණවල ලෝකට මං මෙිහිම බනැඇහුවා මෙහිමැහවා මට මේ ෝ මතකයි ිච්චර මතකයි කියලා හුවා දක්වන්න දෙයක් කොතනකවත් නෑ සෝහන්වෙට. අවය සෝවං වෙච්ච කෙනාට සත්පුරුසිය ඇසුරු කරගෙන ධර්මය ආවට පස්සේ බාහෙරෙන් ඒ කාරණනාටික ආවට පස්සේ මෙයා තුළින් එන්නේ යෝනි සවමානසිිකාරය. ඒ ජීවිතයා දකිින්ව ධරමේට අනු. ඒ කියන ධර්මට අන්නු ජීවිතය දකිින්ඩ ගන්න තුටු කෙලෙස් සේව එන්න ගන්නවා. ති මෙයා තුළ කාය සංවරේ වචීසංවරය මනවසංවරේ වැඩෙන්න්න ගන්න. හි ඩෙන්ට ගන්නව සමාදී වැඩෙන්ට ගන්න ප්‍රඥාව වැඩෙන්ට ගන්න ඒවා දම්මාන දම්ප්‍රතිපදාවට යයිත ධර්මයට අනුව තමන්ගේ ප්‍රතිපදාව කරගෙන යන එක ඒ නිසා සංසාරය පූරිිත පිම්බලයක් තියෙන කෙනෙක් මේ කරුණු හතරග දෙනකුට ඇයට මේ ජීවිතය සෝහන් වෙන්ඩ බෑ කියල ස්තිරවා අපට කියන්න බෑ සෝහන්වෙෙන්ඩ පුළුවන් ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් සොහන් වෝනොත් මොනවද වෙන්නේ හය ච්ච කියෙන කොමද දැනගන්නේ අපි ඒවා ගැක් කතා කරමු තතාගතු බුදුරජාණන් වහන්සේ වදාල පින්වත් මහලන සක්විති රජතුමා දන්නවාන වැ අහති නතු පින්වතුන සක්විති රජ්ජුරූ ඒ මහා සක්විති රජ්ජුරූ මේ ලෝකයේ පහලෙනවා කලින් කලට මේ මුළු පෘතුවීයටම එකම රජා ඒ සක්විති රජුරූ යන්නේ අහසින් කැර මැනිික්තියන. ආසින් යන ඇතිකින් වවාසින් අනාස්වයක්කෙන්ව ඇතුමාට. දහසක්පුත්තරයවන්න. දිවැස්තියන පුරෝහිතයක්කෙන්නවා. ඊලඟට ඉස්තරී රත්නයක් එන්නම්. සත්ත රථනයන්ගෙන් සමන් මතයි. ඊට පලසේ කිසිම කෙනෙක් සක්විති රජුරු අභිභාාවනය කරන්න ආක්‍රමණය කරන්න හිතන් හැයි. සියල දෙන සක්විත රජතුමාට යටත්තු තමයි අනිත රාජ්‍ය වල කටුතු කරන්න. සීලම රජවර යටත් රජවරු වෙනවා ප්‍රධාන රජුර සක්විති රජරු. වියවස්ථාවක් තියෙන සක්විති රජ්ජුරුවන්ගේ. ව්‍යවස්ථාව තමයි පරාණගාතය නොකළ යුතුයි සෝරකම නොකළ යුතුයි වැලදි කාවසයනය නොළයුතුයි බොරු නොක යුතුයි සුරාව නොගත යුතුයි. ඔග තමයි සක්විති රජ්ජුරන්ගේ වියවස්ථාව පන්සිය. ඉතින් මේ විදදියට දැහැමිව රජකල් තම මේය සක්කවිති රජුරුව පයවිදිනිලා මරණින්මත්තේ තාවතිංස දිවියලෝකයේ උපදෙනු අනිවාය සක්විද රජවරු තවතිසා උපදදින මරණය මත්ත හේතුව දැහැමි පාලනය අනිවාය සක්විද රජතමාගේ ඊළඟගේ උපත්ති තවතිසා එතවට ඒ සක්විදි රජ්ජරු නන්දනවනේ අචා අච්චරා සංගාත පරිවොත්තු නොයෙක් මේ දි්‍යංගනාවන් සමඟ සතුටු සොම්න්නත් ප්‍රීතින් ඒ සක්විති රජ්ජුරූ දෙවියෙක් වෙලා සැපවිඳිනවා. හැබැයි පින්වත් මහන්නේ මෙච්චර සැපවින්දට මේ සක්විති රජතුමාට අනතුරු හතරක්ට මොකත් දෙ යනතුරු හතර මේ සක්විති රජ්ජුරූ මෙිච්චර සැපවිඳින්නේ අපායිෙන් නිදහස් වෙලා නෙවෙයි. තිරිසන් ලෝකෙන් නිදහස්වෙලනිවෙයි ප්‍රේත ලෝකෙන් නිදහස්වල නවෙයි අපාේ දුක්ගති විනිපාතෙන් නිදහස් වෙලා නෙවෙයි මේ තවම ඉන්නේ ඒ නිසා ඔතනින් මැරිලා චුතවෙලා අනිවාය ඔයහසර ගමනට වැටෙනු. සමහරයලාවට නිරී පවායන් ඉඩතින් පැරණෝ කර මැවිල්ලා එතුට සක්විත රජතුමාට ඊීනගේ ජීවිතය සුරක්ෂේතා ඒතනින් හන සුරක්ෂතන. ඒ සක්විති රජජුරුවෝත් ියන් අතර පදුුණන් සතරාපායන්නේ දහස් නෑ බුදුරජාණන් වහසේ දේශනා කළා පින්වත් මහනනේ ඉන්නවා බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකේ ආර්ය ශ්‍රාවකිකින්වා පින්ඩියා ලෝපීන යාපේති හිංගාන් කකා ජීවත් වෙනවා නන්තකාන ධාරීති කඩමල්ලක් ඇඳගෙන ඉන්නේ පොල්කට්ටක් කැරන් හිඟා කකා ඉන්නවා හැබැයි මෙයා සෝහන් වෙලා සුප්ප බුද්ධ කුට්ටි වගේ සෝ චතූහි දම්මෙහි සවන්නනාගතෝ එයා තුළ කාරණ හතරත් තියනවා අතකෝ සෝ පරිමුත්වෝ නිරය එය නිරයෙන් නිදහස් වෙලා තිරිසන් ලෝකෙන් නිදහස් වෙලා ප්‍රේත ලෝකෙන් නිදහස් වෙලා අපඒ දුග්ගති විනි පාතයන්නේලා දහස්වෙලා බුදුරජාණන් වහන්සගේ සෝවංසාාවකකිනව හිඟා කකා දැලි කඩ මල්ක් ැදෙන එයාගේ ජීවිතය තුළ කාරණ හතරත්ය එක පිට පෙන එයා තුළතින හතර එයාම එයා මැරුණවත පස්ස සතරහපා උපදන්නේ. අරු තෞතු නිසා න්නවා දෙවි කෙනෙන් කලින් සක්කවිතුවෙ හිටපු දෙවියෝ ගීදවිය දි අ්සරෝයක දිවියස සැප වඳවිඳගෙන න්නවා එබ එයා නිරෙන්න්න නිදහශලනෑ තිරිසන් ලෝකෙන්න්නේ නිදහශවාන ප්‍රේත ලෝකෙන් දහසලන මෙතුමාන නිදහසයා අර හිගා කකායින්න එක එතවට මේ දුප්පත් සිංඟාකකයින්න මනුස්සයා සතරාපයි නිදහසු නයා තුළ හතරක් තියෙනව කාර. අර සක්විති රජවෙලා දෙවියන් අත්‍රීප දුන කෙනාට කාරණ හතරක් නෑ ඒකයි එඒයා සතර අපය උපදින්නේ. කතමිෙහි චතූහි කුමක්ද පින්වත් මහන නෙමේ කාරණ හතර ඉද භික්කවී අරයියසාාවකෝ බුද්ධී අවිච්චප පසාදේන සමන්නාගතෝ හෝතයි. ඒ ආර්යශ්‍රාවකයා බුදුරජාන් වන්සයකෙන් අවිච්ච ප්‍රසාධීනයොක් තැයි භාග්‍යතුන් වහන්සේ මේ මේ කාරණෙන් අරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්්‍යාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝක විදුවනසේක, අනුත්තර පුරිස්ධම්ම සාරතී වනසේක, සත්තාදීෝ මනුත්සාණන් වනසේක, බුද්ධ වනසක, භගවා වනසේක. බුදදු ගන්න ගැන අවිච්ච ප්‍රහාදී ගැන භාග්‍යතුන් වහන්සේගේ ගැන ස්්‍රද්ධාව හොළවඩ බෑයමය අවිච්ච ප්‍රසාධීයතා අය හොලවන්න බෑ කිසි කෙනකොට සද්ධාව නැති කරන්න බෑමයන්ගේ ධර්මය ගැන අවිච්ච ප්‍රසාධීයුක්තයි දෙවිනි කාරණාව මේ භාග්‍යතුන් වහන්සගේ ධර්මය මනාව දේශනා කරපු ස්වාකාත ධර්මයා සාන්දෘෂ්ිකයි මේ ජීවිතයම අවබෝධ කරන්න තියෙන දෙයක්. ඊළඟට අකාලිකයි කාලයේ පහර කෑමට දක්වෙන් නෑ බුදුරජාණන් වහන්සගේ ධරමය. ඇවිත් බලන්න කියලා කියන්න පුළොන් එහි පස්සකයි. තමා තුළටයි ධර්මය පමුණුව ගන්න තියෙන ඕපනායකයි තම තම නැන පමණින් තමයි ධර්මය අවබෝධයන්නේ පච්චත්තන්ගී තබ්බවවින්නුහි ඒ ධර්මය ගැන්න තියෙන විශ්වාසය ශ්‍රද්ධාව පැහැදීම දෙවියන් මරුම් බුන් සහිත ෝක කිසි කෙන කට වෙනස් කරන්න බ ඔ තමයි ධර්මය ගැන අවිච්ච ප්‍රසාදයකය. සංගයා ගැන අවිච්ච ප්‍රසාදීෙන් යුක්තයි සංඝයා සුපටි පන්නයි ඒයන්නේ මේ රාගදේශමෝහ ප්‍රහණය කිරීම පිණිස මාර්ගයට පිළිපන් සුපටි පන්නයි. ආර්ස්ෂටයන්ග මාර්ගයේ නැමැති රිජුමාවතටයි මේ සංගය පිළිපංව ලතියනෙන ුජු පටි පන්නයි මේ සංගයා වැඩ ගමන් කරන වැඩ පිළිවෙලේ තියෙන්නේ චතුරාරි සත්‍යය අවබෝධුවීම තමයි අවසං ගලක්කය ඥාය පටිපන්නයි. ඊළඟට මේ සංගයා ගමන් කරන ප්‍රතිපදාවේ උන්හන්සේලා ලෝකෙට දහන් කතාව තමයි දෙන්නේ. සාමිච්ජ පටිපන්න. ගහිළඟට ඒ මාර්ග පලලාබී සෝවන් සකදාගාම අනාගමි අරහත් කියනෙ මංඟ පල්ලාබි සංඟරුවන ආහුනේ යයි පාහුනේ යයි දක්කිනේයැයි අංජලි කරණය යයි. ඇගිලි එකතුකොට වන්දනා කරන්න සුදුසුයි කියන කංජලි කරණය නඒකයේ සංගයා කියන්නේ ඇංගලි එකතුකොට වන්දනා කරන්නඕන එක ඇංජලි කරණය න ඕන්න දැන්ව අංජලි කරණය කියන එක දැගන ලමාල අපට පිළිගන්නේ හාදුුර නොම දක්කුත් පෝර්්‍ය ගුස නොව. ඇගිලි එකතුේන පෝර්න් එක තම ගුසන් අරංජලි කරණය කියනෙ නෑ මෙහෙම ඇ සංඝයාට ඇගිලිකුතුකොට වන්දනා කරනකට උපනූ පංජීවිතයේ වැදගත් කුලවල නම්බු කුලවල බයාදු නැතිකුලවල උපදිනු. ඒ ඇගිලිකතු කරන්න ඇතුව මෙහෙම කරනකුට උපනූ පංජීවිතයේ අඩුකුලි උපදිනු. බයාදු වෙනු යන යන තැන්වලින් තමන් පහත් වෙන. කතා කරනකට සභාවක එය කියනිෙ හන් නැතුව වෙන. එක්කද දුවේ පුතේ මේ පෝන් නිසිල්ලි තියෙනවා කරමවිපාක. ගරු කොල යුත්තාට ගරු කරන්නේ. සෑයක්ළඟ ගරු කරන්නේ බෝධියක් ළඟ ගරු කරන්න පෝන්ෙ උසගෙන යන. ධාතුන් නාන්සේලාට මෙහෙම පෝර්න්නක උස්වනවා. උප නූපන් ජීවිත පහත් කුලවල උපදිවා කරන්න දෙන්නේ. යන යන තැන්වල බයාදු වෙනවා. වැදගත් ගහම්බීර පවුල්ල උපතින්නේ. අංජ දෙකරණීය සංගයා. ලෝට තුම් පින් හිත සංගයා. තින් කියලලා රහතන් වහන්සෙලයි ගුණ හිත හිතා මඟපල්ලාබි ගුණ හිතහිතා ඒ ඇතිවෙන පැහැදීම ආය මේ ලෝකෙ දෙවියම් අරුම් බමුත් සහිත කාටවොත් වෙනස් කරන්න බෑහක. ඒකටයි ධර්මය ගැන විච්චපරස සංගය ගැන විච්චපරස තුන්ගනි කාරනාව. ඊළං එක තම ආර්ිය කාන්ත සීලය. ආරිය කාන්ත සීලී කියන්නේ එයා පන්සිල් පද පහ රකිනවා අරියකන්තෙහි සිීලේ සමන්නා අකන්ඩේහි ඒ අකණ්ඩ කලකැන්නේ ඒ සිල්පදවල මුල් කැඩිලනෑ. අච්චිදදේහි සිදුරුවෙලා නැයිැනේ සිල්පදවල මැඳ සිල්පද කැඩිලනෑ. අසබලෙහි තැන්තැන්වලින් කැඩිලනෑ අකම් මාසෙහි ඊළඟට එක තැන දෙක තුන කෙඩිලනෑ සිල්පද ට බුජිස්සෙහි සිල් රැකලයා වෙනවෙන පාර්ථනත්ක ගැට ගැහිලා නෑ ඒ නිීදහස්සයා නිළඟට වි්ඥූ නුවනැත්තං විසින් ප්‍රසංසා කර නොයාගේ සීලේයට අපරාමටේ කිසිම තන්න්නහා දුරෘෂ්ටි මානවසින්යාගේ සීලී පරා මරසනය වෙලා නෑ සමාජි සංවත්තනය කෙහි එය රකින සීලයෙන් හැමවෙලා හිත සන්සිදුව වන. දෙ ඔයා අද කාල රකින සීල් වලින් මනිසුන්ගේ හිත සහසින්දවනවා අඩුවනි ඒේතුද සීලියක් රකින්නි ගියාම ්‍රැකපු නැති සීල් ගැන හිතට ඇවිල්ල දුකමෙනවා. බලන්න බමසර රකින්න ගියාට පස්සේ පාන්සීල් රකිඩි ගියාට පස්සේ අනේ මට අමාරු යාාරකයි මේකයි හි කියියත් දුකටම යනවනි මෙතන තියෙන්න්නේ ඒයා රකින පංච සීලි හිත එකඟ කර කරම යනවා එක සමාධය පිණසම හිතුවෙන. මෙන්න මේ අංගවලින් යුක්ත පන්සිල් පද පහරකි නො කැඩෙන්නෑ කොතැක දෙවියම් මරු බමු සහිත ලුගේ ගැසි කෙනවුට බලවා සිල් කඩිවන්න බෑමයාගේ ඔන්න ඔය කාරණ අතර තමයි සෝවාං විච්ච කෙනෙගේ ජීවිතයේ පිහිටන කාරණ අතර සෝවාං වනාම ඒකතිකන සෝතාාව පත්ති අංග ඇද නිස්සල්ල කතා කරපයමකත් ඒත් සෝතාපත්ති අග තුට ඉසල් කතා කළේ සෝහන් වීම පිණිස හේතුවෙන කරණ හතර. එකටිගෙන සෝතාපත්ති අංග සත්පුරස සන්සේවනි ශ්‍රී සද්ධර්මත්‍ර වනේ යෝනි සෝමනස් කාල දම්මල්ම් ප්‍රතිපත්. දැම්මී ැන ඒ හතරෙන් සෝහන් වනා සෝහන් වනාට පස එයා තුළ තියෙන කාරණ හතර සෝතාපත්ති අංග සෝවාං විච්ච කෙනා තුල්ල තියෙන හතර බුදුරජාන් වන්සි ගැෙන සිලවෙන් නැති පැහැදීම. ධර්මී ගැන සෙලවන් නැති පැදීම සංගයා ගැන සෙල්ල වෙන්න ඇති පැහැදීම කැඩින් ඇති පන්සිල් පද බා ආු්‍රකාන්ද සීලේ කිසිම කෙනකින් කැඩෙන්නේ දැන් සෝවාන් වුණ කියලා රැස්විහි දෙන්නේ සෝවාන් වුනා කියලා හ සිං්හන්නේ සෝවාන් වුනා කියලා මේ ඇඟ පාට වෙනස් වෙන්නේ සෝවාන් ගුනා කියලා කියලා ගේවල්ල වැඩ කටයුතුන් අතර කරල නිකන් තපස්රකින්ද යන්නේ එයා තුල ප්‍රකට වෙන්න මේ හතරයි තමයි බුදුරජාණාන්ශේ ගැන පැහැදීම හෙලවෙන්නේ. දර්මය ගැන තියෙන පැහැදීම සෙලවෙන්නේ සංගය ගැන තින පැහැදීම සෙලවෙන්නේ. පන්සිිල් පද පාරය කාන් තයිශීලයි අක් ගැඩිලා නැති බිඳුින් නැති සෙල්ලවෙන්න නැති කාටවත් කඩන්න බැරි පන්සිිල් පදපාතිය. ඔන්න සෝතා පන්න ශ්‍රාවකය. එතකුට සෝවාන් වුනා කියලා අමුතුූ රැස්වහිදවා ගැ අමුතු දේවල් නෑ. මේ හොඳට තරුම් ගන්නවා. බුදුරජාන්සේ දේශනා කළ යෝජ භික්කවේ චතුන්නන් දීපානම් පටිලාබෝ පින්වත් මහනනේ මේ සතර මහා දිවන ලැබෙනවනේ සක්විති රජතුමාට හක්ති රජතුමාට අධිපති බව ලැබෙන ැන මේ ලෝකකි තියෙනවා සතර මහදීප තියෙනවන් මනවද ජම්බුද්ධීප පෝර්විදේහ අපර ගෝයාන උතුරු කුරු දිවයින කියලා දිවවෙයින් හතරත්ව. අපිට පේන්නේෙ ජම් බුද්ධීපය තමයි මේ පෘතිවිය දම සතර මහා දීපවලින් මුළු මහ සතර මහ දිවේනම තමන්ට ලැබෙනවා නම් තවයි කෙනෙකුට ලැබෙනවා මේ කාරණහතර සෝත අපත්්‍යයංග හතර බුද්දුරජාන් වන්ස ගෙන විච්චා ප්‍රසාදය ධර්රම ගෙන විච්ච ප්‍රසාදය සංගය ගෙන විච්ච ප්‍රසාදය ආරයකන්ද සීලේ. ඉතකට ඒ එක්නකට ලැබෙන එක්කනෙකුට සක් විති රජක ැබෙනවා සත ම දව ංගල අධිප්‍රති. සතුන්න්නන් දීපානම් පටිලාා බෝ චතුන්න්නන් දම්මා නම් පටිලා බස්ස කලන්න ආගගති සෝලසින්. මේ සෝතාපන්න කෙනාට ලැබිච්ච මේ තෙරුවන් ගැන ශ්‍රද්ධහවයි සීලියයි කියන එක දාශයකට බෙදලා දාසයම් පංගුව කැරං ඒකත් දාසයකට බෙදුවොත් ඒකත් තරංවත් වටිනයකවවා මුළු පෘතුවයේම රජකම ලැබෙන එක සතර මහ දිවේනේම රජකම ලැබෙන එක මේ සතර මහ දිවේනම රජකම ලැබෙනවා කියන එක මේ අදකාල මිනිසන්ට හිතට තේරෙනවද මන්දා. අපි ගම මහරජන මහරජිනි නැතිවඋුණ මහරජනි අවුරුදු හැත්තේ ගානක් මේ පෘතුවයේ මහා බල සම්පන්න රැජිනියක් වඋනාාන. ඇගේ මෑත බාගේ ඉංගලන්තයට යටත් රාජ්‍ය හැරෙනකට ඇනි ඉදහස දීලතියනව රටවල් හතරිිස් ානකට ඇගිය අස්සන තු සියල්ලට මහරජනනි අග්‍ර වෙලායා තමයි රජවෙලා හිටිය. එතකට මේ මුළු පෘතුවයේම මහ රජාවෙනවට වැඩිය මහරජින වෙනවාට වැඩිය තමන්ගේ හිතේ සෙලවෙන් නැති සද්ධාවක් හැතු වෙනවා කියනෙ. සෙලවෙන් නැති ධර්මය ගැන බුදුරජාන් වේ ගැන ධර්මය ගැන සංගරත්නය ගැන තමන්ගේ පන්සිල් පස පහ හැදෙනවා කියන එක මේ සිව් මහා දිවනට රජයෙනවාට වැඩිය වටිනවාකකිෝ. ඒතු සවමහ මුළු සිවුමහදි වෙන කිනිගත් තේරෙෙන් ඇත්තන් මුළු පෘථයේම එකම රජා වුනත් එයත් මරණෙම්මත්තේ සතරාපායෙන් නිදහස් වෙලා නෑ හැබැයි අර හිගාකකා හිටියත් සෝතාපත් යංග හතර තියෙනකිෙන සතරාපායිෙන් නිදහස් වාත් භාව හතක් ඇතුළට එයා ජීවිතයේ අරහත්වයට පත්තෙන් ඒතැන්ට අන්ඩ යන්න බාහිරෙන් තියෙන්නේ කාරණ දෙයි. සත්පුරු සැසුරස් ්‍රී සද්ධර්ම ශ්‍රවණයක් මතගතියාගන්න මේ ලෝකෙ සත්පුරු සිය නැතිවුණනොත් එහෙම් ධර්මී කියනයි නැතිවුණොත් බනපදයක් කානටඇැහින්ට නැතිවුුණොත් එේම මේ ලෝකෙ කිසි ජගතෙකුට සොවාන්න බෑ මේ පෘතිවයේ තව සුළු කාලකින් බණ කතා කරනයි නැතිවෙනවා. ඒ කතා වන ඒ ධර්මය කතා කරනයි නැතිවිච්ච ගමම්ම සී සත් ධර්මස්ශ්‍රවනය නැතිවෙන. ඇතිවෙච්ච ම මේ පොලොව කිලෝමිටට දහටක් කිස්සෙන කල් මහපොලොේ සෝහන් වන්න බෑ කෙනෙකුට සෝහන්වෙන්න බෑ. ඇත්තටමගත්තොත් සෝවා මට සෝවාන්වෙන්න ඕන කියලා උත්සහ කරන කෙනෙකුට වනත් අවසාන චාන්සක තම මේ ජීවිතය ඊළඟ ජීවිතක බෑ ඊළඟ ජීවිතයක බ. බුද්ධ සාාසනය අවුරුල් පන්දහ කල් පවතින වන ඒ පවතිනෙත් ස්තූප බෝධි වැඳවඳ වගේ පින්කරගන එහිම යන එකක් වගේ පවතී වී නමුත්. ධර්මය ගැනදිවි පුද්දලා ඒ ධර්මය ඉවිදිහයටම කතා කරන්න සත්පුරුසුවෝ මේ පෘතුව්‍යායි පහලෙන. ශ්‍රී සත් ධර්මස්්‍රවණය ඉදිරිහිට නෑ. මේ තමයි ඒක දැන් ලැබෙන කාලයතින් හුත්සාහ කරන්න හරි තියෙන අවසාන අවස්ථාව. ඒගට ති ඒකල බාහිරෙන්ල බෙනකුට අභ්‍යන්තරය කාරණා දෙකයිතයෙන් ඕන යෝනිස මනසකාර දම්මන දම්පතිපදාව ඒක ඒ වයිතින් සංසාරයෙන් ගෙනාපු ඉවත්තක තම සීලය වුනත් රකින්ට සංසාරෙන් ගෙනාපු දේවත්ක තමයි යගේ සීලි හදාගන්ධයාට සපෝට්කෙන්නේ පිනෙන් ඔය ත් නෝවනිින් හොදර කල්පනනාකරනය. බලන්න සමහරයි මොනොමන හරි කල්පනා කරන මිනිසුන්ගේ කල්පනාවස් කර්මාණ රූපයිජයන්නේ දුකක් හිතනයකම්ම කල්පනා කරනවාද. අපි අවාදය අදෙන්ඩි කියියඇත් අපිට තේරෙනවා මෙයා මේ ගන්නේ දුක හිතන එකම්ම ගන්නවා. අපි හැදට කිය මේකෙත් දුක හිතන එකක් ගන්න. වැල ගෙවල් ඔොල නැද්ද කොච්චර හොඳ කිව්වත් මොක කරි දුකහිතෙන එකක් ගන්න. ක අයෝනි සෝ මමානස්සේ කරෝකට කියන නමුමකල්ද අයෝනිසෝ මනසිකාරය. ධානකට කිිල්ල වැංජන දහයයක් බෙදල් එකද වැෙන්ජනයක් බෙදන්න බැරවුුණුම් බෙදුපු නැති වවැජනය ගැන හිතලාම දුක්කෙනවා. මොක දොගිරි කියන්නේ අයෝනිසූ මනසිකාරේ. පැය ගනන් ධර්ම දේශනා දහස් ගානක් කියලා එක බණකින් වචනයක් මනිසුනොත් ඒකම ඔුලුවේතියාගෙන ඉන්න ොහත් දොගරි කියන්නේ අයෝනිසෝමනසිකායි. අර ඇවිස්සේෙන වල්වන එකක්ම ගන්න. අයෝ සමර්ශකාය ගෙවල් වල පොඩි වචන රම් කොයිී තරන් අවුරදු ගනම් පටලි පැටලව න්නවාද එක පොඩි වචනය සේලම් පොඩි ක්‍රියාවක් මෙසේලා අමතක කරගන්න බැරුව මොකද මේ අයෝනි සොමසිකාරය ම කොහොමදනේ කාරමි සංසාරක් කරුමයට අමතක කරන්න බෑසාමාව දෙන්න බෑ හිතා හදාගන්න බෑ අවුල්ල වී අවුල්ල වී දුකම හදාහදාන්න අය යොනිස්ෝ මනසිකාය.මී ධර්මය හැම්මනාට පස්සේ පින්වන්තයාට ය මේ මොනුව මේ ලෝගි පෙරුත් හිදාදාගන්න. සතුට ඇති විනාරමුණු ගන්න දුක්ක ඇතිවිනාරමණ දුරුකරකළ දුරු කරකරන්න. අන්න යොනිස්ස මනසිකාරයේ ලකුණු පහල වුණා. ඒ යොනිස්සෝ මනසිකාරරි ලකුණු පාලුනට පසේයටට කෙලෙහි ගුණ තියනවා මුල මතකයි සත්පුරුසු ගුණධර්ම ප්‍රකට වෙන්න ගන්නවඔයා තුළ. එගේ සීල ටිකටික හෙැදෙන්න්න ගන්න. ගම දම්මාන්න දම්ප්‍රතිපදා ටිකටේෙදෙ නින්දා අපහ සාවල්ලාද තාඩන පීටන වද බන්ධන චේදන මෙහාමයාගේ ජීවිතෙන් අයිංකරගන්න. අන්න සෝතාපන්නවිය පිණිස පවතයන ප්‍රතිපදා. දැ මේකේ නෑන මහෝ ලොකුවට බණකතා කිරීම කියල එක. දෙන් ආදකාලිතියෙන්නේ මහෝ ෝ ලොකුවට බරට අනිත් ඇගේ ඔලුව හිරවෙලා යන විදියට බණකතා කරනවා අන්න සෝවාවෙලා සෝවා. හි එකක් නෑමකි බුදුරජාණන් වන්සේ ගැන බුර පුුරා නැගෙන සද්ධාව ධර්මය ගැන බුර බුරා නැගෙන ත්‍රද්ධාව සංගයා ගැ බුර පුරා නැගෙන ස්‍රද්ධාව කලන්න වැරිසීලේ එයාගේ අභ්‍යන්තරෙන් පකට වෙන ගොඩා සෝතාපන්න ගිහි ශ්‍රාවකෝ මේ බුද්ධ දේශනාවට අනුව ම කියන මම මේ බුද්ධදශනාව ගැන යම් පැහැදීමින් මේ කතා කරන්න අවබෝධකත් අවබෝධයක් කතා වන්නේ මෙතැන ති පැහැදීම මෙහි ධර්මය ගැන තියෙන පැහැදමානවන් මේ බුද්ධ දේශනාව තියෙන සෝතාපන්න ශ්‍රාවකය වැඩිපුරම තුනරුවන්ගේ ගුණ ග අය කතා කරලති බුදුරජාණන් වහන්සේ ආලෝක සවහන් වුණනා ආලෝක බල ආලෝකට බදුරජන් වහස කියෙන ආලෝක මං මේ කියපු බණකතා වැරදි උඹ ිහිලොක කා ඉහරි හපන් ඔවහොඳට තෙරෙන කෙනෙක්ගින් හප ඉටවාසේ යාලෝකෙන ස්වාමිනිී භහංක න්හන්ස ඔබහන්ේ මං වෙනුවෙන්මයි වැඩී මාමේ දුකෙන්න්නේ දහස් කළා මං ඕහ අහා යන්නේ මං කවි දෙයක් කරනවා ගමින් ගම හන්දෙන් හන්දිය බුදුරජාණන් වවාසකි බුදුගුණ කී කියයන්නකෙව. මහි ධර්මී ආශ්චරය කී කියයන්න කිව්. එකල බුදුරජාණන් වස ඉදිරයේ සෝහන් ගුණ ශ්‍රාවකව හන්දික් කන්දයක් ගමන් ගමක් ගානෙන් බුදුගුණ කී කියා කියිය ධර්මේ ගුණ කී කියාගිය ආරි සංගයාගේ ගුණකී කියාගිය. ඉතින් අදයි එකලාකු විතරන් වන්න සත්‍ය. අද ගී කෙනෙ සොවාන් වුනොතේම සොවාුණ ගුණොත් වෙන්න ඔන්නේඋනා කියල හිතාගත්තොත් බරට කතා කරනවා ගැම්බූරට කතා කරන ඇසු ලොකූ කරලා කතා කරනවා අතපයි වමුතු වෙනෝ. ඉතින් අවසානයක තමයි වෙන්නේ. ඒකට කියන්නේ අයෝනිස්ම මන කාරය කියලා. වීම පිණිස පවතින ඇතුළි ප්‍රජපදාව නැතුවේ දෑනවා එයා සතරා පා නිඉදහ සෙලනෑ. ඉතින් ලොෝතු රාථතාගතු බුදුරජාණන් වහන්සේ දේශනා කළ කෙනෙක් සෝහන් වුණොත් එහෙම කෙනෙ සෝවාන් වුණොත් ඒ කෙනා නැතිකර පුද්දුක හරියට මහමූ දක්වගේ කිෙව්වා සෝහ වුණොත් වතුර බින්දූ හතක් විතර අතටරගෙන බදුරජාණන් වන්සේ වදාලා සෝහන් වෙච්ච කෙනට විදීන්ට තියෙන මෙච්චරා දුක වතර බිදු හත අ මොහුද වගේ දුකක් ප්‍රහණය වනාකිූ සෝවාන් වෙච්ච කෙනෙක්ට මේ ලෝක ආගමික ශාස්තුරුවරු දාහක් එකතු කල්ලා යාලගේ මොලේ ගත්ත් ප්‍රඥ්ඥාව ගත්තත් සෝවාන් විච්ච කෙනගේ ප්‍රඥාවෙන් දාහෙන් පංගුවක් වන්නයක ඒ මොලේ සෝහන් විච්ච කෙනගේ ප්‍රඥාව වෙච්චර ප්‍රබලයික මේ අනිත්‍ය දකි බදුරජාණන්හසේ වැලි කැටක් අත් වැලි කැට හතක් අතට ගත්තා බුදුරජාන්වස් වදාලා මහමෙරයි මේ වැලිකට හතයි ගත්තත් සංසන්ධන කරන පුළ වඳද බැස්වාමීනේ සෝවාන් විච්චකිෙනට ප්‍රාහණය විච්චේ දුක මහමෙරක් වගේ විඳින්ට තයන දුක මේ වැලිකට හත වගේ. සෝවාන් වෙනවාෙනෙක කොයි තරම් උතුන් ශේෂ්ට දෙයක්ද කේනවාවනම් පින්වක් මහනැෙන උදේට ල්CEයි දවල් හැන් වසට උල් තුන් සයක් ඇන න එයා අවුරුදු සීයක් පුරාවට අයිනෝ එයට කියනව මම් මෙහෙම දවසට තුන් සයක් අයිනෝ ඊට පස උඹ ඔය විදියට තුන් සයක්ක් උල්වලින් ඇනගෙන උඹ අවුරුදු සීයක් හිටියට පසේ උඹ සෝවාන් වෙනවා කියෙල කිව්වොත් පින්වත් මහනෙන පිළිගණ්ඩ එක කැමැතිවෙෙන්ද. ඇයි දන්නවද පින්වත් මහනෙන එකට කැමැතිවෙන්න කියන්නේ ඔය අයින උල් ගාන ගණනම් කරන්න පුළුව තුන්සේ ඒවත් තිහාක් මාසයයි ඒවාගේ ඒවා දොළහ කවුරුද්දැයි ඒවාගේ සීයක් අවුරුදු සීයයි දැන් ෝක ගණන් හදන්න පුළුවන්. සෝහන් නොවනොත් සංසාරය අද්‍යිය ආයුද්ධ ඇඟහරහා යන ආයුධ ගාන ගනන් කරන්න බෑ.ඇඟ කුඩු පට්ටන් වෙලා යන වාර ගාන ගණන් කරන්න බෑ යාන වහන වලට චප්ප වෙලා යන වාර ගණන් කරන්න බෑ. මේශරීරය කීතු කීුතු වෙලා යන වාර ගනම් කරන්න බෑ සෝහන් නොවු නොත්තෙම. ඒ නිසා පින්වත් මහනන ඉච්චර දුකක්විඳලා සෝවාන්ගේ ෙනෝකි වොත් කැමැතිෙන්න්න කිකෝ. එන්න මුත් පින්වන් මහනෙන සෝවාන්වෙන්න තියෙන්න්න ඔුල්ල එන ගන්න එක නෙවෙේ කාරණ හතරයි. සත්පුරුස සංසේවනේ යෝන සද්ධර්මස්්‍රවනේ යෝනිස්ව මනස්සිකාරය දම්මානු දම්පතිබලාා. මඳු පින්ඩ මිදම් භික්කව වී යදිදම් බ්‍රහ්ම චරියන් මේ අමාමහනිවන මේ වදයක් වගේ පින්වත් මහනෙන මේකට බැසගන්න මේ ධරමයට බැසගන්න කෙල්කිව්ව මගේ ලෝවතුරා බුදුරජාණන් වහන්සේ. ඉදින් එයි නිසාර මාර්ග පලාවබෝධයක් කියන අදහසක් හිතී තියගන්න එක හොඳයි එක උතුම් පින්කරද්දි චෛත බෝධි විහිර විහර වදිිද්දි හද්දි දන්දිද්දී අපිටත් මඟ පල ලබන්්ට එත්තා. ධර්ම අව් බෝදධ කරගන්නට එත්තන්කේ. තුර ඔබ ජීවිත පුරුදුක ධහම පුරුදු කරනවා කියෙකක් මොහරෝ ල කරනවනි කාරණ හතරකට ගුණු කරගන්න ඔබ ධර්මය පුරදු කරදදිි බුදුරජන්ස ගැන පැහැදිීම වැඩුවෙනවන ධර්මී ගැන පැහදිම වැඩුවෙනවනක් සංගයා ගැන පැහැදිීම වැඩුවෙනවන පන්සිල්ික හොඳට රැකගන්න පුළුවන් අන්න ඔය හතරට ගොුණු කරගන්න ජීවිතයි. තමා තුළ ළඟට සත්පුර සයුන් තර ඇසුරන එක ශ්‍රී ස අ ධර්රමය නිතරහණය එක තමා ධර්මය මනසිකාර කරණ එක දහම් ප්‍රතිපදාව යදන එක. ඒ දහම් ප්‍රතිපදාවේ යෙදෙන මූලික සෝතාපත්තියංගවල දහම් ප්‍රතිපදාව යදන එකයි යෝනිසෝ මනසිකාරයයි තමයි අර සෝහන්මර බුද්ධය අවිච්චප්‍රසාද ධම්ම අවිච්චපසාදී සගේ අවිච්චප්‍රසාදී ආයකාන්ද සීලය කියනෙ එක අයිතිවෙන යෝනනිසෝ මනසිකාරය දම්මන්න ධම්පතිපදාවට. ැ ඒ එක තේරෙන්නේ සෝතපත්ති අංග හතර තමයි මූලි හතර තමයි අපට පුරුදු කරන්නතියෙන්. තින් උත්සාහ අග්ගන්නවා ති තමන්ටඒකට හැකියාව ප්‍රඥාව මෝර ල ගියොත් මේ ජීවිත සෝවන් වෙයි නැත්තං චාන්ස කෙනව දෙවියන් අතර. ඒත්මිස්සුනුත් තවවස්ථාවත් තියෙනවා ධත්පර නිර්වායි. ඒත් මෙිස්සුනුත් මේ සෝතාපත්ති අංග හතර පුරුදු කරන්න උත්සාහ කැරපු කෙනාට මේ කල්පේ ඉක් මෝ අයන්න කලින් අදරුණයකු. ඒ වල කියන්නේ. ඒ අය පෙනසයි මෛත්‍රී තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහල වෙන්නේ ඒ අය ුද්දෙසායි. වෙන කවුරුද් දෙසාත. මෙතින් ඒ නිසා ඔන්න හිතට අරමුණක් ගන්න ඒක උත්තරීතර දෙයක්. වනේය වැඩන්න කොන්්ඩි ලස්සන වේවා මූන ලස්සන වේවා හොඳවාහනයක් ලැබේ ෝව නොලැිලාතියනව අද සසාරකුයි තරන් ැබිලාතිනවද සක්විතර ඔබත් ම සක්වි රජවෙලා ඉඳල තියෙනව පෙන්වතුනේ සක්දයවු රජෝ ඉදල තියනවා බ්‍රහ්ම ලෝකී ඉදල තියෙනවා අපි අහකාසිෙන් රැස් හිද වගෙන ගියවඔපුවාය දංසාරි මේ දැන් කකුලෙන් ගාටන්නේ කොච්චර වෙන සද අනිත්‍යය වෙලාගේ හැටිය. ඉතින් ඒ නිසා මේ සංසාරය ගැනත් තේරුම් ගන්න බුදු බණ පපද නිතරහන්න මට චතුරාඩි සතති ධර්මය අවබෝධ කරඩ ලැබේවා මටත් මඟඵල නිවන් ලබන්ඩ ලැබේවා කියෙනා දහස. එක්ක මේක ඉලක්ක කරගෙන ඔය හිතී රඳවා ගන්න මැනිිකක් වගේ. මෙනිකක් වගේ තියාගන්න. ධර්මය අවබෝධ කරන අද. ඔන්න එහෙනං අද චෛත්‍යයක් හදන්ට සිරුවාද ගණඩ ධර්ම දේශන අවසට දායකත්ව දෙරු ඒ පංවත් මහත් මේ තුළු පින්වතුන්ට ඔන්න උතුන්. ආසුරවාදේ ලැබුනයිති. යි කුමක්ද විය යුත්තය කියනක. කුමක් පිණිසද සෑයක් හැදී යුත්තය කියන තැන. නිසා මේ ධර්මයේ ඇස් ෝබ සියලු දෙනාට අපි කාටත්. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ මිනිසුතු මිනිස්සු. සතියක් ඇතුළත සෝතාපන්න ශ්‍රාවකයවූ හ අටදාස් පන්සියක් බිහි කළ ධර්මවල පිහිටියා. දුොන මිහිඳු මහරහතන් වහන්සේ නැමැති තනි රහතන් වහන්සේ කල්්‍යාන මිත්‍රයන් වහන්සේ අර අටදහස් පන්සීයටම බාහිරින් කාරණ දෙක එක්කෙන එත් දන්න. සත්පුරස සන්සේවනයේ ශ්‍රී සද්ධරුම ස්ශ්‍රවනය කියන බාහිර අංග දෙකම මිහිඳදු මහරතන් වහසේනම තිත්‍යයන්නේ උත්තම මහෞත්තමයන් වහන්සි දුන්නා. අටදාහස් පන්සේම යෝනිස් සවමලසිකාරීදුනා දම්මා ධම්පතිපදවිදුන සතියක් ඇතුළතු සෝතා පන්නු පලයට පත්වන්න. කොයි තරන් සොදුුරුද්ද මිහිනිද. නබදුමහිඳදු හ තන්හත්සගේ ධර්මදූත සේව කෝටිකූටිවාරය නමස්කාරවේවා. ඔබටත්ඒ සෝතාපත්ති අංග සත්පුරුස සන්සේවනි ශ්‍රී සත්්ධර්මත්‍රවනය යොනිසු මනස්කාරය දම්මාමන දම්පති පදාව කියන සෝතාපත්ති අංග අපි කාටත් පුරුදු පුහුණු කරගෙන ගෞත්තම සසුනේ පීහිට ලබන්න වාසනාව ලබේවා. ඉතිං විශේෂයෙන් අපිම ධර්මදී සනාවෙන් රැස්කර ගත්ත සියලූපින්. ග මත් අපේ ජීවිත රැස්කරගත සියලු පින්. බුද්ධානු භාවේ ද අම්මාහන භාවේංගාහනු භාවය සකල දහතු ස්තුූපලානු භාවි. සකළ බෝධීන් වහන්සේලා ගයාානු භාවි සියලු පින්කංවලානු භවින්. මේ පින්වත් මහත්මයාට ලෝතුරාතතාගතයන් වහන්සේ උද්ධසා කරන මේ ස්තූ පරාජාණන් වහන්සේ. කිසිදුව දුරක් කරදරයක් බාධාවක් නැතුව චෛතරජාන වනා සිදිිකටගෙන ගෞතමම් බුද්ධහසයට පූජා කරන්න්නත්. එපින් බලින්. මඟ පල නිවම් පසක් කරන්නත්වා ස්නාව ලැබේවා. සියලු දෙවියෝ මේ පින අනුමෝදංවී මේ පිනැත්තන්ට උදවූපකාර කරත්වා. ඒවාගේමිය පරලෝගී ඥාතිහු මේ පින්වත් මහත්මා නමහිමිය පරලෝගිය මෑණියන් පියානං ය තුළු සංසාර්ගත සියලූම ඥාතීන්ට ඔබ නමින් මේේගේ ඥාතිහු මේ පින් අනුමෝදන් වෙත්වා. ෞවතුම් බුද්ධාසන මේවාගේ සෝතාපත්තිය අග කියන වචනවක් කතාකරන්න ඇතුව තිබ්බ යුගයක් තිබ්බම ට අවරුදුූසිී පහකට විතර කලින්. මේ යුග මේ සෝතාපත්ති අංගව කියන වච්චනේ මේ මාර්ගඵල කියන වචනේ මිනිස්සුන්ට අහන්ඩ පවා ලැබුණේ මේ දිරි විස්තර විභාග විදිීට පින්වල් ලොකුසාවාමින්නා සෙනිසා. අපේ ගුරුද දෙමිඳුන් නිෙදුක් නෙරෝග දිහිර්ගා යසුම ලබත්වා. පින්ංවල් ලොකුසාමෙන්න්නනාාව ඇතුු ගරුතරමහා සංගරත්නයට සිිල් මාතාවරුන්ට මඟ පල නිවම් පසක් කරන්න මේපින් හේතුවා සනාම වේවා. මේ පින්වත් මහත්මාටත් ධර්මය සූභ සියල දිෙනනාටත් ඒේ පෞල්ලොල සියලු දිනාටත් මෞද් දෙමවපිය ගුරුබන්ඳු මිත්‍රාදීන්ටත් කල්්‍යයානමිත්‍ර සියලු දෙනාටත් ඒවගේ කාර්යමල්ලයේ සියලු දෙනාටත් අපිකාටත් සෝතපති අංග දියුණු පමුණු කරගෙන ෞතම සසනේ පහිට පිළි සනුන්න බාගන්ඩ වාසනාව ලැබේවා. මඟඵල නිවම් පසක් කරන්ඩ මේ පින් හේතුවා සනාම වේවා.